මේවනේ ප්‍රශ්න ඇත්ත කියලා අර ඊළඟට තමයි දනම් බිර එක්ස්ට්‍රා කෝල් එකක් කරනවා කියන්නේ ස්ටේඩියම් එකේ ජනියා ජනියා කියලා කෑ ගහද්දී පොඩි කික් එකක් ආව මගේ නමත් එහෙම කියලා කෑ ගැහුවා නම් කොහොමද කියලා අකො මුවගේ කළුවේ ගැට්ටත් පුළුවන් නම් ඩ්‍රින්ක්ස් තාවින්න මං වගේ කළුවේ ගැට්ට බැරි වෙන්නේ නැහැ කියලා මම ඊට දාගත්තා ඊට පස්සේ දින කළුවේ ගැන්නේ බලා දුර හිඳ කතා නොකරමු සුසුම් පපුවක හිර කිරීමය මියුසික් පිකල් මල් වීදි අතර සංගා ගිය ආදු ඇතිද බැලුවා වැල් පාලම ගත සුළවා අපි බයද කියාවෙනවා නදී රජුට කඩුව පවරා බල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංකල්පවා මහවැලිය උරේ ගැලුවා සන්තා හම්තාන සුළඟනවා මංගාව රලිති නගවා ගංගාව කොහේ ගැලුවා ගංගාව කොහේ ගැලුවා කොහමද අපිටම අයිබෝන් කියාගන්න අමුතු වැඩක් තමයි අපි දෙන්න අන්දර කවුරුරි අපිට අයිබෝන් පොඩ්ඩක් අපි අයිබෝන් කියනවා දැන් මෙහෙවන් දෙකින් කින්නවද අවුරුද්ද නැහැ අපි දෙන්න තම කරන් යන්නේ නැත්නම් මම මෙහෙවගෙන යන්නම් ඔයමත් නේ වාර පුරුදු වෙන එකනේ ඔකට ඉතින් මොකද සුනිය මේ වෙන්නේ මේ දවස්වල ටිකක් වැඩ අතරම වැඩ ටිකක් නේ හොඳටම වැඩ කියලා මූණෙන් දෙනවා සල්ලි දාගන්න තරක් නැද්ද මෙච්චරට වැඩද පොඩ්ඩක් රෙකෝඩින් කොන්සර්ට් එහෙම ටිකක් සෑහෙන මේ ටික කරන් යනවා සරසප වෙන කියලා ප්‍රෝග්‍රෑම් එකක් අපි ලංකා කැම්පස් ඇතුලේ සීරීස් එකක් කරන් යනවා ඒකෙත් දැන් ඉස්සරහට තව වැඩ 6ක් 7ක් එන්න තියෙනවා විශේෂම දේ කැම්පස් වල ඉන්න කට්ටිය කොහොම හරි බලන්න අනිවාර්යෙන් බලන්න එක මේ ශ්‍රීපාලි කරා ශ්‍රීපාලි කරා කොළඹ කැම්පස් එක ජපුර සබරගමු රුහුණ ඔය ටික කරා ඊළඟට ඌව පෙරදෙනිය යාපනේ හැමදැනට මෙනවා කට්ටිය බලන් ඉන්න මගේ මේ ටික කරන විශේෂ වැඩේ තමයි ජනිය මේ නන්දමාලිනි මිස් එක්ක ඩුවට් එකක් කරා. ඒක පොඩ්ඩක් දැන් වීඩියෝ එක යන හිටලා තියෙන පොඩි කාලයකට මේ සින්දුව කරලා ඉවරයි. ඒක ලොකු ලොකු ප්‍රොඩක්ෂන් එකක්. ඒ කියන්නේ මට වටින ප්‍රොඩක්ෂන් එකක්. අනිවාර්යයෙන් ඒක මේ මොකද අපේ ජීවිතේටම මොකද සංගීත ජීවිතේටම වටින වැඩක්. වටින ලොකු ටයිටල් එකක්. ඉතින් ඒකයි මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් plan කරන් යනවා. සන්තන් සුසුම් කියලා. ආ නයිස්. ඒක වැඩ මෙටි කරන් යනවා තමයි. හොඳයි. ඔබගේ වැඩ කොහොමද? ඔයාගේ. ඔව් ඔයාගේ වැඩ නේද? මගේ වැඩ කියන්නේ ඇත්තට මම එහෙම සංගීත මේ වැඩ චුට්ටක් නැවතිලා තිබ්බේ පොඩි ව්‍යාපාර කටයුතු ටිකක් කරන් ගියා. හැබැයි කාලයක් ඉවසලා ඉවසලා වැඩක් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඉක්මනටම රිලීස් කරනවා කියලා හිතන් ඉන්නවා. ඒකත් ඔක්කොම ඉවර දැන් මියුසික් වීඩියෝ එකත් ෂූට් කරලා තියෙන්නේ තව කලර් කරන්න විතරයි තියෙන්නේ ඔඩි එකත් ෆයිනල් මාස්ටර් කරන්න විතරයි තියෙන්නේ ඉතින් බොහෝ විට දාගන්න පුළුවන් මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක එළියට එනවත් එක්කම මියුසික් නවත්තන්න දෙන්න නැහැ නේ
මියසික් නවත්තත් නෑ හැබැයි ඉතින් පොඩි ජීවිතේ වෙන කඩේමකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා බලමු ඉතින් නවත්තන්න එපා අය කරන්න වෙන දේ සාර්ථක වෙන්න කියලා වර්ධන කරන කුඩු විශ්වාසයක් අය ගන්න දෙන්නේ නිකන් කරන්න යනවා ඔහොම තමයි යන්නේ ෂෙප් ඉතින් තමයි යන්නේ නේ අපි රීසල් එකේ එහෙම අවලන්නේ අපි රීසල් එක බැලුවේ කවන්නේ ඒක ගීට් කරන්න එපා මරතු බාරු දිගන් ඉන්න කරලා නේ මර හොඳ හොඳ සීන් එකෙන් අහන්නේ මොනවද කියන එකත් එක්ක තමයි තීරණය වෙන්නේ අපිට විස්තරහට ඉන්න පාට මොකද්ද කියලා මේ පාටටත් වැඩිය මම කියන්නේ මරතු බාරු දිගන් ඉන්න සීනක් තියෙනවා ඒක ලයි වෙන්නලා දේරෙන්න පුළුවන් විස්තරහට මුණ දෙන්න කියන සමාජයට පොඩ්ඩක් බලලා අහන්නේ ඉස්සරහින් මේ ප්‍රශ්න වලින් ඉවරයි ඔය අපිට ප්‍රශ්න අහගන්න දෙන්නේ නැද්ද දන්නේ නේද ආ කතා කරන්න තෝන්නේ නෑ නෑ මම වාරක් දැ අරන නැද්ද නෑ මං අරගෙන උර ගන්නවා අංගු මං ගත්ත නෑ එකක් ඒ තීරණ කාලේ මම මේ ගෙදර හිටියෙත් නෑ ඒක සාමාන්‍ය පහවසරෙන් කොළඹ ආව නාලන්දේ ඊට පස්සේ අර ගියා ඒව කරන කාලේ මේ හිටියේ නෑ ස්කූල් මේ හිටියේ හොස්ටල් එකේ එකකකින් සල්ලි නෑ බිස්කට් ඒ වගේ ඔස්සල තියෙනවා මං ටෙනිස් බෝලක් ගන්න සල්ලි ගත්තා 25ක් ගත්ත මේ ඇට්ලස් බෝලක් නෑ ඒ නේ ගාන ආ මේම ආ පින්නවා කියන්නේ මේ කළු පාට ගැතියි ඒක දාන් ඉන්න වෙලා තියෙනවා වෙනව නේද ඒක සාමාන්‍ය මං හිතන්නේ එහෙම නැතුව කොල්ලෙක් ඉන්න පුළුවන් කියලා. එහෙම නැත්තම් ඕගොල්ලෝ දැනගන්න අනිවාර්යෙන් තව කෙල්ලෙක් ඉන්නවයි කොල්ලත්. එහෙම අපිට එහෙම වෙන කෙල්ලෝ ඉඳලා නැහැ. සුනිල්ටත් නැහැ මටත් නැහැ. ඒක නිසා අපි දාන් ඉඳලා තියෙනවා. දේරෙන්න නැත. Thank you. මම හදුවම කොහොමත් ඒක ලොකු රෙසිපියක් එනවා කවුරුත් හදලත් නැහැ ඔයාගෙන කෑ අපිට ඒ කාලේ දෙරණෙන් කන්න දුන්නා හොඳ ඊට පස්සේ දෙරණ පොඩ්ඩක් මේ මං හිතන්නේ දුප්පත් වෙලා අද කොහෙද උඹලගේ සීසන් අපිටත් කන්න දුන්නා හරිනේ මේවනේ ප්‍රශ්න ඇත්ත කියලා නෑ මූ බොන්නේ නෑ අවුරුදු 26ට මූ බුරක්ක බීලා නැහැ කියලා බය හිතලා මූ බොන්නේ නෑ ඒකෙන් ඉන්න ඇති උටේ ප්‍රශ්නයක් නෑ මම නම් මේ ඉන්දරෙල්ල වඩ බොන අර ඊළඟ කැලේ තමයි හොඳ නම් බීලා එක්ස්ට්‍රා කෝල් එකක් කරන්න කියලා කිව්වා අරන් දිනවනේ ඔව් බොරු කියන්න ඕන අපෝ තදකොල පාඩ ගන්න නැද්ද කොහොමත් මේ ඒක එනවා නේ يعني කොච්චර කටපාඩම් වුණත් එවිලේ එන පොඩි ස්ට්‍රෙච් එකක් එනවා මට නම් කියන්නේ ඒක මගේ පොඩ්ඩක් විදියට මම කරනවා කියන්නේ මගේ සින්දු වලද කාගේවත් සින්දුද නැහැ කොහොම සමහර වෙලාවට ඇත්තටම මම ලිරික්ස් බලාගෙනත් බොරු කියනවා ඔව් එහෙමත් කරනවා අනිවාර්යෙන් අමතකලා දින ඉස්සරහට අමතක වෙයි වයසත් එක්ක ඔව් ඉතල දින මම පොඩි මලිලාඩි පහ අපතර දෙන්න මේ හිතලා තියෙනවා මං සින්දුගෙන ආසාව නම් ආවේ හර්ෂණ දිසානායක අයියගෙන් හර්ෂණ අයියගේ සින්දු අහලා ඊට පස්සේ මේ ඩ්‍රීම්ස් ප්‍රෝ ඇප්ලයි කරාට පස්සේ ඉස්සරහට යද්දි මේ ෆයිනල් එක සිංගල්න කලින් බැලුවේ ජනියාගේ ෆයිනල් එක ෆයිනල් සිලෙක්ට් කළා නෑ මං එතකොට මං ජනියාට කිව්වා ඔව් මම ස්ටේඩියම් එකේ ජනියා කියලා කෑ ගහද්දි පොඩි කික් එකක් ආව මගේ නමත් එහෙම කියලා කෑ ගැහුවා නම් කොහොමද කියලා එහෙම එක එහෙම ආසාවක් ආව ඒ ලොකු ස්ටේජ් එකේ එහෙම අර ජයග්‍රාහි මොකද ඒක ලීලාවද කියන්නේ මූමන්ට් එක
එහෙම සීන් එක කොළවට ආවේ ජන්ජන්ගේ ෆයිනල් එකේ. නෑ මටත් ඕකම නැසනේ. මම මෙහෙම තරංගෙක් නේ. මියුසික් කරනවා කියන්නේ කොහොමත් ඔළුවේ තිබ්බා. හැබැයි මේ ගායකෙක් වෙනවා කියලා පොඩිණි අදහසක් තිබ්බට ඩ්‍රීම්ස් ආ යන්න ඕනේ. ඒ වගේම කුත් තිබ්බේ නෑ. හැබැයි එන්ජියගේ සීසන් එකේ ඉවරලා මේ අනිත් අපේ සීසන් එකට කෝල් කරලා තිදී මන් නෙමෙයි ඇප්ලිකේෂන් එක දැම්මේ. අපේ මාමා කෙනෙකුයි මාත් එක්ක එකට හොස්ටල් එකේ හිටපු යාළුවෙකුයි ඇප්ලිකේෂන් දෙකක් දාලා තිබ්බා. එකකට ඇවිල්ලා තිබ්බා. ඇවිල්ලා දැන් මෙහෙම යන්න තියෙනවා කියද්දී මට අද වගේ මතකයි එම්ජියා එක පත්‍රයක මුල් පිටුවේ එම්ජියාගේ ෆොටෝ එකක් දාලා අර එල්ලලා තිබ්බා කොහරි බස් හෝල්ඩයක් ගහන මොකක් හරි පත්‍ර කඩේක මේ බ්‍රවුන් පාට මොකද්ද කියන්නේ ඒකට බ්‍රවුන් පාට බ්ලේසරයක් දාලා මේ මම හිතුවේ එකද අර මුවගේ කළුවේ ගැට්ටත් පුළුවන් නම් ඩ්‍රින්ස් තාවින්න මං වගේ කළුවේ ගැට්ට බැරි වෙන්නේ නැහැ කියලා මම හිතා දාගත්තා ඊට පස්සේ දින කළුවේ ගැන්නේ ඊට පස්සේ අවුලක් නැද එම්ජියාට වගේ කියලා තියෙන ඉතින් මම හිතුවා එනම් මට මොනවා හරි කරගන්න බැරි වෙන්නේ නැති කියලා. ඒක මට ස්ටේඩියම් එකේ මේ සුනීර කියලා ගෑ ගහද්දි මතක් වුණේ ජනියා තමයි. ඒකේ සීසන් එක බලලා තමයි මම හරි කිව්වේ. මට සතුටුයි ඒක ගැන සීන් එකක් තියෙනවා. නෑ මම නෑ. මම ලොදි ඉස්කෝලේ. ඒ මම මගේසල වල යාළුවෝ මගේසල එකක් මම පොඩ්ඩක් ලොකු කැමැත්තකුත් නෑ ඔය චුයින්ගම් වයිබ් එකට අනිත් එක එහෙම නෑ මොනවල්ලාද ඊකට මම මලපයින්නම් මොකද ගොහික මේ මේ ඊයේ පෙරේදත් වුණා මට එහෙම එක කවුරු හරි එහෙම ගා එහෙම තියලා ගියප එකක් පොඩ්ඩක් ගෑ ගෑ වුණාම මට යකා නැග මොන එතකොට තරහ යනවා එතකොට තරහ මට තරහ යනවා මොනවාද ඒ වගේ අර මොනසර තරහ යන්නේ නැද්ද මං මේසලු එකලවසරේ තාම එහෙම අද්දගීමක් ආවේ නැහැ වෙලිත් දන්න ඉස්සරහට අනේ මට නම් ඒක මේ අපේ ගේ තියෙන්නේ හරියටම කනත්තක් ඉස්සරහ කියන්නේ ඒක කනත්ත මැද්දෙන් යන්න ඕනේ අපේ ගෙදරට يعني අපේ ගෙදර මායිමක් අහු වෙනවා කනත්ත හොඳට ආවේ මේ මම ඕනේ වෙලාවක ගිහිල්ලා තියෙනවා يعني පාන්දර 12ට තනියෙන් ගිහිල්ලා දිනවා මොකද පයින්ම යන්නේ තියද්දි පොඩි කාලේ නම් ගිහිල්ලා දිනවා කවදාවත් සෙට් වෙලත් නැහැ එකක් තනියම ගෙවල් වල පොණකරන් කාලේ ඉඳලා තියෙනවා තනියමම මේ නෑ එහෙම වයිබ් එකක් නෑ මොකට නෝ හොල්ම ඒ හැල්ලෙන මනසද ඒ එහෙම කියලා දිනවනේ තියෙනවනේ නෑ එකපාරට උඹට දිනලා තියෙන නෑ අපි මේ මුරුදුරුමේ දැන් කතා කරලා නෑ අපි සාමාන්‍යයෙන් අපිට හැමෙන අද්දකීම් එක මේ මොකද අර කෙනෙක් ටෙලිය දැන් බැලුවම දැන් මම දන්නවනේ අපි දෙන්නගෙම දේවල් සමානලට එක තැනකට තියෙන තැන් තියෙනවා ඉතින් මේ අපි දෙන්නම එකම වයසේ මේ අපි අර කට්ටිය බැලුවම එතන අම්මා මේගොල්ලෝ මාරයි මරුවට ඇති මාර ලස්සනට ඇති මේ හිනට සල්ලි ඇති කිසි ප්‍රශ්නයක් නැතුව ඇති කියලා අපි එහෙම මොකක් හරි ස්ටෙප් එකක් උඩට ආවෙලා ඩ්‍රීම්ස් ආවනම හරි එහෙම නෑ කියලා අපිට කියන අපේ ජීවිතවල අපිට ප්‍රශ්න මේ සැහෙන්න අපි සැහෙන්න නොසැහෙන්න ප්‍රශ්න වල අපි ඉන්න වෙලාවල් තියෙනවා ඉඳ වෙලාවල් තියෙනවා ඉතින් අදත් කතා කරා ඔව් අපි හැම වෙලාවෙම මේවත් කතා වෙනවා කතා කරන්න ඉතින් මියුසික් ඒකත් එක්ක අපිට මම හිතන්නේ හැමෝමත් එහෙම වෙන්න ඇති වෙන්න එපා ඔව් ජීවිතේ එහෙම තමයි කියලා හිතනවා මොකද මට කිහිප දෙනෙක් ඉන්නවා මම අර කලින් කිව්වා වගේ මේ සින්දු කියන පොඩි කාලේ හරස දිසානායක අයියාගේ සින්දු තමයි ගොඩක් ඇහුවේ මට. එතකොට එයාගේ 2008 මගේ බර්ත්ඩේ එක මැයි 8 2008 මැයි 6 වෙනිදා තිබ්බා හරස අයියාගේ කොන්සර්ට් එක තර්ඩ් ඇල්බම් එක රිලීස් කරන එක. මම ඒක බලන්න යන්න තමයි ඉල්ලුවේ අම්මගේ ටැග්ගට. ඒ ඉතරම් අයගේ සින්දුට ආසයි කියන්නේ එයාගේ අර වයිබ් එකට ආසයි. සින් කළා මට 2008 2018 අවුරුදු 10කට පස්සේ අපි දැන සින් කරා මේ හංගුරංගිත කොන්සර්ට් එක. ඊට පස්සේ ආය ටුවර් ගියා. සහෙන්ද සෙට්ුණා එතකොට මම මගේ වොයිස් එක ගැන සහෙන්ද හොඳ හොඳ කියන්නේ එයාට සහෙන්ද ෆීල් වෙනවා කියලා කතා කරලා තියෙනවා මේ කියන්නේ අර පොඩි කාලේ ඉඳන් රෝල් මොඩල් එකක් කරගත්ත කෙනෙක් එහෙම මම හිතන්නකෝ යද්දි ෆ්ලයිට් එක විස්තර කියද්දි එහෙම සින්දු මරු මල්ලි එහෙම කියලා කියද්දි ඒක සහෙන්ද දැන්නලා දෙනවා මට ඒක හසන අයියා මම gadu කරන ආදරය කරන චරිතයක් හසන අයියා සහෙන්ද මට කටින් කල්සාර එදා ඉඳන් මෙහෙමයි අදටත් එහෙමයි ඉස්සරහටත් මම කියනවා අරුඹුගේ වගේ රෝල් මොඩල් එක තමයි තීරණ කාලේ නම් සාමාන්‍යයෙන් මාත් හර්ෂණයේ සින්දු තමයි කියන්නේ අපි මේ කාලේ කියන්න සින්දු තිබ්බේ නැහැ නේ මන් දන්නේ නැහැ දැන් ඉන්න ළමයිට
හිමද්දයක් තියෙනවා. ඊය අතින් අපි ෆේල් නේද? අපි පුනරීම ළමා ගීතිකුත් කියන්නේ. මම කියන්නේ දැන් ළමයි වෙලා සතුම් ගීතින්න. නෑ ළමා ගීතිකුත් කියලා නෑ ඇත්තටම මේ මගේ නම් කසුන් අයියා කසුන් අය හම්බෙලා කියන ඒ දවස මට තාම මතකයි. ඒක තමයි. මක හෙරුණු හේනේ කුමාරී කොහේ කීයද හසගල්ල පාරි පෙරදාසිනාසිලා සංවේදනා මතකේ මවා සැකවී ගියා මක හෙරුණු hine kumari hatanne senehas gana obagate ko basuya pitupalai da inne aadare me ma තම මතකයි සුවද මටනම් කුපුතර යුගලයේවිදි මකරුණු හින කුමාරි පනකින්දවත් මටනම් එපා ඔබේ ආදරේ හිවන තුරා සිපකටුත හැටි ඔය දැත ආදරෙන් ලංවේදා තම මතකයි සුවද මතනම් කුපුල්තර යුගලයේ විදි මක හැරුණු සින කුමාරි කොහේ කීයද හසරල්ල පාවි මෙරුවාසිනාසිලා සංකේත මතකේ මවා සැඟවී ගියා මක හැරුණු හින කුමාරි ආයෙත් ප්‍රශ්න එකක් නේද මේක නම් තියන්නේ අපි දෙන්නට අහගන්න තියෙන්නේ මේ ප්‍රශ්න බෝලයක් තියෙන්නේ මේ ප්‍රශ්න කියන්නේ තියෙන්නේ මගේ ටික නෑ ඔබේ ටික නේ ඔව් හරි සලාම් කවුද අහන්නේ මොනේ අහන්නේ 22 24 50 60 70 80 මම කාරිය මම හිමින් අහන්නේ අනාගත බිරිඳ මොන වගේ වෙන්න ඕනේද බිරිඳ හොඳ වෙන්න බෑනේ බිරිඳ හොඳ වෙන්න හොඳ වෙන්න ඕනේ මේ හැමෝම කියන දේවල් ටික ඉතින් කවුරුත් එදිනින් එහාට දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ අවන්තු වෙන්න ඕනේ අර රහට කෑම යන නම මම කියන්නේ නැහැ දින දෙකක් කාලේ ඉන්නවා දෙකක් කාලේ ඉන්න තියෙන්නේ ඒ ටික තමයි සපෝට් ටික වෙන්න ඕනේ ඉතින් ඉතින් දැන් ඉන්න බිරිඳ එහෙම නැද්ද ඒ වගේ නම අරි වගිනුත් ඇ කාඩ් බාර මොනවද තියනවා ඔය හොල්ලලා ගන්නවනේ හෙල්ලිලා නේද ආපුවම ඔස්නේ ආපුවම හෙල්ලිලා යන සීන් නැත්ද යටම තියෙනක ගන්නවා මේක නම් උත්තරදි ඇන්ඩ් ගෙදරට බොරු කියලා ගිහින් තියෙන දුරම ගමන කොහෙද ඇත්තම කතාව මට මේ ගෙදරට බොරු කියන්න වෙලා නැහැ මේ කියන්නේ බොරු කියලා ගිහින් තියෙන ගහ බොරු තියෙන බොරු කියලා ගිහිල්ලා තියෙන ගමන්නුත් මට එහෙම එකක් නෑ ඇත්තම කියන්න මට ගෙදරට ඕන තැනක යනවා කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ වේයන්ගොඩ යනවා කියලා ගැරන්ඩි යල්ල නගින්න ගියා කොහේ වේයන්ගොඩ යනවා කියලා මර මට එහෙ නෑ මට ගැරන්ඩි යල්ල යනවා නම් කියන්නේ එකක් අපේ ගෙදරින් හොයා එහෙම අහන්නේ නෑ කොහෙද යන්නේ කියලා දන්නව අහලා වැඩක් නෑ මාත් එපා උකට යන වෙලාවල් දිනනවා අරකට බයනක සීන් එකක් ගීතයක් කරද්දි තෝරා බේරා ගැනීම කරනවාද තෝරා බේරා ගන්න වෙලාවල් තියෙනවා ගේම් සිං කරද්දි මම මුලින්ම බලන්න මට සිංකන මට ෆීල් වෙන්න එපා සිං කරන්න ප්‍රැක්ටිස් කරන්න දැන් ගයිඩ් එකක් කිව්වම මේක ප්‍රැක්ටිස් කරන්න හරි තියෙනවනේ ෆීල් එකක් සිං කරන්න ඒක බලන සෑහෙන්න ඒ අරෙන්න එහෙම මේ අර වචන මෙහෙම සම්භාව්‍ය වෙන්න ඕනේ ශාස්ත්‍රීය වෙන්න ඕනේ
පාලි සංස්කෘත වෙන්න ඕනේ එහෙම කියලා එකක් ඔළුවේ නැහැ. එහෙම දෙයක්වත් නැහැ. ඒ කියන්නේ සමහර සිංහලෙන් තියනවා නම් කියනවා. සිංහලෙන් තියනවා නම් තීරණවා නම් කියන්න පුළුවන් නම් කියනවා. අර අපේ පොඩි යම් කිසි පිරිස බොම සුළු පිරිසකගේ මයින්ඩ් එකක් තියෙනවා මේ හොඳ සින්දු නහ නරක සින්දු කියලා. ඉන්දියන් අපේ ඉන්දියන් ක්ලාසික් ශාස්ත්‍රීය මියුසික් වලින් පිට යන ඔක්කොම නරක සින්දු කියලා ලෙවල් එකක් බොහොම සුළුතරයක තියෙනවා. මම ඒක පිළිගන්නේ නැහැ. දැන් එහෙම කතා වුණේ මේ ශාස්ත්‍රීය සංගීතෙම හුරු වෙලා එයාට දුන්නොත් එහෙම ගයන් පෙරේඩ අයියාගේ සින්දුවක් ඩැඩිලාගේ සින්දුවක් දුන්නොත් ප්ලේ කරන්න බෑ. ඒ කියන්නේ ඒවල කියන්න පුළුවන් ඒ ෆීල් එක ගන්න බෑ. ඒ කියන්නේ දැන් ඒවල තියෙන සින්දු සමහර සරල වුණාට මියුසික් හරිය ඇඩ්වාන්ස්. අනේ. ඒක ඒවල හැම සින්දුම ගන්න දෙයක් තියෙන හොඳ මතක කියලා දෙයක් නැහැ. මට ෆීල් නම් මම සිංක. අර අත පාඩක දෙන්න. ලංකාවේදී ගායනය ජීවිතේ ප්‍රධාන ආදාය මාර්ගය කරගන්න බෑ. විශ්සුද මොන විශ්සුද? දැන් ඒක මේ මම හිතන්නේ ඒකනේ ප්‍රශ්නේ නේද? ලංකාවේදී ගායනය ප්‍රශ්නේ අහන්නුනෙත් නෑ උත්තරේ අපිට බෑ කියන එක. ඒක ඩිපෙන්ඩ් මම නම් ඒක ඇත්තට මම දැන් කල්නොත් කිව්ව මම මේ වෙද්දිත් ගොඩක් කලාට ව්‍යාපාර කටයුතු වල තමයි මම ට්‍රයි කරන්නේ. ගොඩක් කලාට මියුසික් මගේ අතින් මිස්සලා කියලා කිව්ව. හැබැයි මම ආස කියන්නේ මගේ ජීවිතේදී මම කියනවා අපි ආත්මార్థකාමි වෙලා හිතුවම කියන්නේ මම ඩ්‍රීම් ස්ටාර් වෙලා තියෙනවා කියන එක අමතක කරලා මම හිතුවොත් මම ගැන මම ආස නැහැ මියුසික් කරලා ජීවත් වෙන්න. කියන්නේ මියුසික් වලින් මියුසික් මගේ ආදායම් මාර්ගය කරගන්න මම ආස නැහැ. එතකොට මම හිතනවා මට ඕන මියුසික් කරන්න බැරුව යනවා. ඒක තමයි මට වෙලා තියෙන්නේ කියලාත් මම හිතනවා. දැන් හැමෝම අහනවා කෝ ඔයා ඔයාගේ සින්දු නැහැ. ඇයි ඔයා සින්දු කරන්නේ නැත්තේ? කොහෙද මොකද උනේ කියලා. හේතුව මම සින්දු කරලා තියෙනවා. මෑත කාලේ මම සින්දු සාමාන්‍ය අන්තිම අවුරුදු 3-4 ඇතුළත සින්දු 5-6ක් මාර මහන්සියලා හරි කැපවීමෙන් මම සින්දු කරලා තියෙනවා. හැබැයි ඒවා ලොකුවට වෛරල් වෙලා නැහැ, ප්‍රසිද්ධ වෙලා නැහැ, ජනප්‍රිය වෙලා නැහැ. මගෙත් මං හිතන් සින්දු 2-3ක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් දන්නේ. සින්දු 2-3ක් ලොකු සින්දු ගොඩක් නැහැ. හැබැයි වෙලා තියෙන්නේ මම ආස නැහැ ඒක බිස්නස් එකක් ඉදිරියට කරන්න. බිස්නස් එකක් ඉදිරියට කරන්න ගියාම මම හිතනවා අපිට ඒ රැල්ලත් එක්ක යන්න ඕන. මොකද මාස් ක්‍රවුඩ් එක හරි ඉලියෙන් ඉල්ලන දේ දෙන්න මට ඌමනාවක් නැහැ. ඉතින් මම කරන්නේ මට සර්වයිව් වෙන්න මම එළියේ ව්‍යාපාර කරනවා, මං හම්බ කරනවා, මම රැකියාවක් කරකේ කරනවා. මම සර්වයිව් වෙලා මගේ ආතල් එකට තමයි මම මියුසික් කරන්නේ. එතනදී අසාධාරණයක් වෙනවා මම ඒක පිළිගන්නවා. මොකද මම මේ ගමන ඇවිල්ලා තියෙන්නේ කට්ටි SMS කරලා මම අපි මසන් ඉන්නේ කට්ටි උදව් කරලා. මොකද අපි තනියෙන් ආපු ගමනක් නෙමෙයි. ඉතින් එතකොට ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා කියන තැනට මම එකඟ වෙනවා. ඒකත් මම බැලන්ස් කරගනිමින් තමයි ඉස්සරහට යන්නේ. හැබැයි මේ සරලවම ගත්තම අර ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් තිබිය යුතුයි. සහ මම හිතනවා එහෙම ව්‍යාපාරයක් විදියට කරන්නේ නැත්නම් අනර්ග ගණයේ සංගීතයක් ශ්‍රේෂ්ඨයක් ලංකාවට එයි කියලා කියනවා. හැබැයි ඒක තර්ක දෙකක්. එහෙම නැහැ කියන කට්ටිය ඕන තරම් ඉන්න මගේ මතය. බලන් ඉන්නවා තියෙන්නේ. ඔව්. කොහොම හරි මං කියන්නේ මොනවා හරි කරලා සතුටින් ජීවත් වෙන්න. ඔව්. එච්චරයි අන්තිමට. සින්දුවක් අහන්න. මම ඔව් සින්දුවකුත් අහන්න. ඔයාගේ සින්දු වලින් ඔයාගේ හිතට තදින්ම වැදුණු සින්දුව මොකද්ද? මෙලා ගන්න. ඇත්තට මොකද්ද? ඇත්තරව සන්තානසු. සන්තානසු. එයි. ඒක මගේ ප්‍රශ්නයක්. ඒක පුදුලකක්ද කිව්වක් හිම නෑ. මේ මම පුදුලකේ නුවරට කොමත් ආසයි. මට ආරංචි. නෑ නෑ ඒක නුවර වයිබ් එක කොමත් ආසයි. ඒ කියන්නේ නුවරේ දින ඒ වයිබ් එක කොමත් ආසයි. ඒකත් එක්ක මේ ওই සින්දුවේ සීන් එකනොයි ඔක්කොම කලං වෙලා මික්ස් වෙලා ජිල් මාට් වෙලා වෙන ලව් එකක් ওই සින්දුවට ආවා. මේ දැන් අදරත් කොහේ හරි අපි යාළුත් එක්ක යනවා කිව්වා. අනිවාර්යෙන් කැම්පස් එක පැත්ත ගිහිල්ලා කතා බහ කළා. හරි ඔකින්න අපේ රවීන්දු කියලා අය කෙනෙක් ඉන්න යා උඩ අර සෙනෙට් එක උඩ. ඔව් පරිපාලන අංශි ඒ කායක් හරි කතා බහ කරලා ගිහින් එන්න හරි යනවා. මේ ඒ සින්දුව හරහා තමයි ඉතින් ඔය කාරේ අරක රකමැති නෙමෙයි. හරි එකක් මේක මගේ පළවෙනි රෙකෝඩින් එක. මේ තියෙන්නේ YouTube එකේ තියෙන්නේ මාස්ටර් කරප එකක් නෙමෙයි. මේ මේ මාස්ටර් කරලා ගයිඩ් එකක් තියෙන ඔය. ආ ෆයිනල් ගයිඩ් එක සින් කරලා ගෙදර ආවා. ආයි සින් කරේ නැහැ ගයිඩ් එක තමයි දැම්මේ. මම ওই සින්දුව ෂෝල සින් කරන්න පටන් ගත්තේ රිලීස් කළ අවුරුදු දෙකකට පස්සේ. මට තුට දෙන්නේ නැහැ. මම ඉදා ඉදන් බයිනවා. වෙඩි ප්‍රහාර වෙලා දැන් මං කියන්නේ හොඳ වෙලාවට සුද්ධ ගලවිද්දි. නැත්තම් මාර ප්‍රශ්නයක් එන ওই සින්දුවත් නැහැ. උඹට ආසු සින්දුවක් නැතිලා. නුරටත් ආස වෙන්න තියලා. අතන සින් කරේ නැහැ වැඩවල මේ
මට මම චකිතයක් තිබ්බා. කට්ටිය ඒක වැළඳගෙන දන්නේ කියලා. මම නම් මමත් පොත් ගිරිය සම්මිය. හම්බෙන් පෙර දින වැඩකට ගියා මේ ළඟදී මම වීඩියෝ එකක් දාලා තිබ්බේ. එදා තමයි දැනගත්තේ. ඒක සින්දුවක්. ඒක තමයි නු ප්‍රශ්නයක් අහන්නේ. හැබැයි මේ ප්‍රශ්නෙක නීමෙට තියෙනවා මේ. ඒක හිතරිත් දන්න බැරි කමට හරි බිරිඳට කියලා තියෙන ලොකුම බොරුව. බිරිඳට? ඔව්. නෑ මම බිරිඳට බොරු කියන්නේ නෑ. හරිද මම බිරිඳට බොරු කියන්නේ හැබැයි මේ කවුද බිරිඳට බොරු කියන්නේ? මට බිරිඳත් එක්ක ඕනම දෙයක් කතා කරගන්න පුළුවන් ගැටලුවක් නෑ. ඒකයි මම බිරිඳ කරගත්තේ. මට බිරිඳට බොරු කියන්න ඕනම නෑ මේ. හැබැයි කවුද අපි කියනු ළමයා කොහොමද ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලාට බොරු කියලා දිනන. සහයෙන් බොරු කියලා ගොඩ ජීවිතේ වැරදිලා තියෙනවා, ජීවිතේ නටන් වෙන්න කෙලවිලා තියෙනවා. ඊට පස්සේ මම තේරුම් ගත්තා එහෙම බොරු කියලා මේක ඉස්සරහට කරන් යන්න අමාරුයි කියන තැනදී මම බොරු කියන එක නැවතුසම මම මගේ ජීවිතේ මම දකින එකම මම හිතනවා මම මාව ගත්තාම මගේ වැරදි කියලා මම හිතන්නේ මම ওই බොරු කියන කැලේ විතරයි මට එදා ඉඳන් මම තිබ්බේ කියලා මම හොල්කම් කරන්නේ නැහැ. ඔහොම දේවල් වල ඉන්නවා. හැබැයි ඒ අර බොරු අපිට කියවෙනවා. ඉන්න බිරිඳට බොරු කියන්නේ නැහැ. කිව්වත් මෙතන කියන්නත් බෑනේ. ඉන්න බිරිඳට බොරු කියන්නේ නැහැ. නෑ 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 බොරු කියන්නේ. මම අහන්න ඕනේ දැන්. කියා thank you මගේ බිරිඳට. මම එහෙම කියන මගේ wife තිලිනේ. ඇත්තටම මට බොරු කියන්න ඕනේ නැහැ. මොන අපි කියන්නේ සම්පේ භාෂාවෙන් කිව්ව මොන කුප්පාඩි වැඩේ කරත් මට කියලා. කියන්නේ මේ කුප්පාඩි හැම මෙන්න මේ මම කියන්නේ ඕන වැඩක් කතා කරලා බේර ගන්න පුළුවන්. බැලුව මොකද්ද? සිංහලුවක් කියලා ඉවර වුණාම මං ඒක හොඳටම කරා කියලා හිතලා තියෙනවා. ඔව් අදාස් කරන මොකදම කරා කෝඩින් එකත් හොඳටම කරලා නිසානේ මේ මියුසික් පැත්ත කඩගන්න හොඳටම කරලා කරපින්නනේ මියුසික් කතරන්නේ මේ ගොකිලිව නා කොන්සර්ට් එක තමයි ඉතින් ඔය කෝඩින් එක ඉතින් කොහොමත් වැඩදල කිව්වොත් ආය ගන්නවනේ හා හිතලා තියෙනවා ඔව් හිතලා තියෙනවා හිතලා තියෙනවා ඒ මම ඒ කැරකිලා අතන් තමයි එන්නේ කමන්න නැහැ නේ කොතනද කොතනද ඔය සුසුම් කේස් එකට එන්නේ සන්තාන දෙක කමන්නේ. මොකද පෙර දිනේ කැම්පස් එකේ ෂෝ එකක් තිබ්බ මේ නේත්‍රාවනි. ඊළඟ ළඟදී ගිය මාස දෙකක් විතර. ඒකේ මාව ගෙන්නුවේ සර්ප්‍රයිස් ආඩස් කෙනෙක් විදිහට ගෙන්නුවේ සංකාය සිංකරා සමිතමිස් දිගුල්ගනේ මාස්ටර් දනිශ්‍රී. ඒකේ මම සිංකරා. ඒ කැම්පස් එකේ මේ සින්දුවට මාර ලව් එකක් තියෙනවා නම. ඔව් අනේ. ඒක නිසා මාව මම බ්ලැක් අවුට් කරලා බ්ලැක් අවුට් කරන් කොහොමද පේන්නේ නැහනේ. ඔව්. මේ හිනා නොවි ආ හිනා වුණොත් තමයි පේන්නේ හිනා නොවි ආවා මං ආසයි වචන වලට ලකට් කරගෙන ඇවිල්ලා සින්දුව මම මුළු සින්දුවෙන්ම වචන يعني පිළි කිහිපයක් කියන්නේ නැති ඒක මගෙත් එක්ක ළමයි 10000ක් විතර හිටියා ජිම් එකේ මේ එතකොට ඒ එක සැහැන් දැනුණ මට මගේ මේ වීඩියෝ එක තාමත් ළඟ තියෙනවා ඒක ගොඩක් සහන කලක් යනකම් එක මගේ හැමදාම ආසම වීඩියෝ එක වෙයි. පොඩි තරන්නේ මේක අපි මේ වීඩියෝ කට් එක බලද්දී අපිට පවා ෆීල් වෙච්ච එකක්. ඉතින් එදා තමයි ඉතින් ඇත්තම දෙරුනේ මේ මං මේ සින්දුවට මම සහන සාධාරණයක් අනිවාර්ය කරලා දිනවා. මම ඒක හින්දා තමයි එදා ඉඳන් කිව්වේ ඒක කියපන් කියලා මට ඒක දැනෙච්ච නිසා. MGI අයත් මට ඔව් බය මං කැමනේ නෑ නෑ MGI අයත් මට බැලලා තිනවා මේ ඒක කියන්නේ ළඟ තියන් ඉන්න වාගේ. ඩ්‍රීම්ස්ලා හිටපු කාලේ තරම්ම දැනටත් රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය ලැබෙනවද නෑ මම පැහැදිලිව මම කලින් කිව්ව එහෙම නෑ කියලා මම හිතන්නේ ප්‍රශ්න උත්තර සෑහෙන මේ ඒක ඇත්තටම මම ඒක පවත් ගන්න අර කියපු නෑ ඒක පවත් ගන්න කියන එක බං මම කියන්නේ ඩ්‍රීම්ස්ලා විතරක් නෙමෙයි ওই ප්‍රශ්නේ ඉන්නේ මම කියන්නේ අපි මම දකින විදිහට ඕනම ගායකෙක් අපි ගමුකට එක කාලයක් තියෙනවා ආත්මා ලියනගේ පිස්සුවක් වෙලා නැත්නම් ඊළඟ කාලේ නාමල් උඩුගම ඊට පස්සේ ගමු රූකාන්ත මට මතක තියෙන කාලේ ශිහාන් තමයි ওই ලෙවල් එක මම මේ ප්‍රශ්නෙට උත්තරේ යක් දෙන්න පුළුවන් ශිහාන් නෑට විතරයි කියලා මම හිතන හැමෝම ඕනේ ඊට පස්සේ මට මතකයි සනුකාව කාලේ ඊට පස්සේ දනිත් අපි මගේ ජෙනරේෂන් මේ මෑතක අපි හිතමු අනිත් පැත්තෙන් ගත්තෝ සඳුන් පෙරේරලා එනවා හැමෝටම එක කාලයක් තියෙනවා එක පීක් එකක් තියෙනවා ඒ පීක් එක ජීවිතේ අර හැමදාම නැත්තම් කාලයක් තිස්සේ තියාගෙන හිටියා කියලා තර්ක කරොත් ඉන්නේ මට නම් ෂහන් අයියා විතරයි පෙන්වන්නේ මම කියන්න ඕන කෙනෙක්ට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඒ එන පීක් එක පවත්වාගෙන යන්න පුළුවන් අච්චර ආදරයක් නැති වෙන පුළුවන් එච්චර එකක් නැති වුණත් ඒ කියන්නේ ඒක වෙනවද ආදර නැතිවීමක් නෙමෙයි අර අලුත් අමතක වීමක් සහ එනවා දැන් අපි දින්න මොකද මම පීක් එකෙදි දින්නලා අපි එකට කතා කරලා කියන්නේ මේ එකට හිටපු මිනිස්සු හැබැයි ඒ කාලේ දින්න පීක් නෑ දින්නව කවුරුත් දන්නේ නැහැ
හැබැයි මං අපි දින්නව දන්නවා බෑ දැන් දින්න අපි ඔක්කොටම වැඩි පික් ඒක මං හිතන්නේ පළවෙනි දේ වාසනාව කියන එක තියෙන්න ඕනේ අපේ කැපවීම දක්ෂතාවය ඔක්කොමත් එක්ක එක වෙලාවක ඇවිල්ලා කොහෙන් හරි දැන් දින්නල ඇවිල්ලා කාලයක් කට්ට කාලා මෙතෙන්ට ආවි අපි එහෙම නෙමෙයි අපි ඇත්තටම පොඩි කාලෙකින් අපේ වාසනාවත් එක්ක මිනිස්සු උදව් කරලා මාස 15ක් එක පාට පීක් වෙනවා ඉතින් ඒ පීක් එක කියන එක මං හිතන්නේ ඩිපෙන්ඩ් සහ මේ ඒක තමයි උත්තරේ මම නම් එහෙම දන්නේ ශහන්නයි විතරයි හැබැයි අපිට අර පවත්වාගෙන යනවා කියන එක ඉතින් දැන් අපි තව ඕන්නම් තව ආයි කවුද දන්නේ අවුරුදු 5කින් ඉතර ආයි පීක් වේද කියලා එහෙමත් වෙනවා ජීවිතේ ඒක හින්දා මං හිතනවා ඒක සාමාන්‍ය දෙයක් ඉතින් ආයි කොයි වෙලාවක හරි සින්දුවක් පත්තු වුණොත් පීක් එකට යයි ඒක තමයි මගේ සරල උත්තරේ කාලයත් එක තමයි ඒක ඒක ඇත්තටම ෆීල් වෙන්න නම් මේ හැමෝම ඩ්‍රීම් සස්ලා වෙන්න ඕනේ. ඇයි වැඩි මිනිස්සු අතරට නොඉන්නේ? ඇකඩමි යන්නත් උන. කන්නාද නේද? උඹෙන් ගන්න ඇයි මිනිස්සු අතරට නොඉන්නේ? කන්නේ. කන්න. ඔය කියන්නේ ඔබ ප්‍රධාන ඔබ මම උඹගේ මම කතා කරන්නේ. කොහොමද? අර දේවල් ටික තමයි තියන්නේ. ඔව් එකම ඒක නෑ. ඔබ බැලුවාම අපි මේ ඩ්‍රෙසින් රූම් එකේ මං කිව්වා මේ වැඩවලට එන්නේ නැති අය ගොඩක් අහනවා කියලා. එන්න නැත්තේ එන්න කියන්න ඕනේ. ඒ ඒ හේතු නිසා මම සෑහෙන කාලයක් සින්දු නවත්තලා හිටියා මම කිව්වා මම ඩ්‍රීම්ස් ටගේ හම්බෙච්ච කප් එකත් රෙඩ් එකකින් වහලා කියන්නේ ඒක පේන්නත් ඕනේ නැහැ කියන ලෙවල් එක හිටි ඊට පස්සේ මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තා ස්කෝල් නැවැත්තුවා කා ගහලා ඩ්‍රීම්ස් ටගේ පස්සේ ආයේ අවුරුදු 2019 මැද වගේ පටන් ගත්තා මේ RCS එකේ ප්ලේ කරන්න ඊට පස්සේ ඒක ආයේ කොහොමරි අවුරුදු එකමාරක් විතර ප්ලේ කරා ඊට පස්සේ ආයේ අක්කරි කොහෙන් හරි කැරගුණ මට කැරගිච්ච තැන මතක නැහැ නේ ඒක තමයි ඒකම තමයි මං කියවර පීක් එක නැතුව ගිහිල්ලා ආයේ පීක් එකපත් වෙන වෙලාව අපිත් දන්නේ නැහැ හැබැයි අර TikTok එකේ මගේ සින්දු මේ සින්දු සෙකන්ඩ් වර්ස් එකේ පොඩි නංගි කෙනෙක් කියලා දාලා තිබ්බා ඒක මට ආවෙත් TikTok වීඩියෝ එක WhatsApp කරලා එතකොට මම ඩවුන්ලෝඩ් කරේ එතකොට තමයි දන්නේ මේ සින්දුව මෙහෙම ඊට පස්සේ තමයි පොඩ්ඩක් ඔය අනේ වඩක් දෙයක් කරගන්න දැන් අරකට හේතුව අරක මොකක්ද ඒකට හේතුව මේක කිව්වනේ වැඩි දනතාවතර නොවෙන්න හේතුව ඇහුවනේ ඔව් ඒක තමයි මේ හේතුව වැඩි අර කතා ගල්ලා මිස් වුණා ළඟට මැල්ලා ආයෙන්න එපා හරි මොකක් හරි ඩ්‍රොප් එකක් වෙනවා ඒක නිසා මම කතා කරපේ වලටත් මට එකපාරක් කාලා ජාතික රූප වාහිනියෙන් වැඩ 6කට 7කට කතා කරා එකකටත් ඔව් වැඩකට කියන මං කියන්නේ ඒගොල්ලෝ මට කතා කරා මම ගියේ නෑ දෙරණෙනුත් කීපයක් කතා කරා ඇත්තටම මං ගියේ නෑ දැන් කතා කරොත් යනවා කතාවක් තියෙනවා දැන් මං හිතන්නේ මේ වෙද්දි තරඟ තියෙනවා අපි බලමු channel අඩුම තුනකවත් තරඟ මේන්ලි තියෙනවා. රියල්ටි තරඟ අතර තරඟ තියෙනවා. තරඟ තියෙනවා රියල්ටි තරඟයක්ම දැන් තරඟයක් වෙලා තියෙන ලාව වෙන අය අතර කොහොමද තරඟ තියෙනවා. මම කියන්නේ අර අපි රියලිටි එකකින් ආවා කියන තැනට අපිව ගොනු කරන්නේ නැතුව මේගොල්ලොත් තව කලාකාරයෝ ටික. මේගොල්ලොත් තව ගායකයෝ ටික. කියන ලෙවල් එකකින් බැලුවොත් ඕකට උත්තරයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඇත්ත ඒක අපිට SMS කහලා හරි උදිනිස් උදව් කරලා තමයි අපි එන්නේ. හැබැයි එහෙම ආවා කියලා අපිට හැමදාම අව හොඳම උදාහරණේ තමයි මට හොඳට මතකයි මගේ ෆයිනල් එකේදී රවින් අයියා ඇවිල්ලා dance කරා රවින් කනිෂ්ක ඔව් ඇවිල්ලා dance කරා සාමාන්‍ය විදියට ආවා කට්ටිය හායි කිව්වා බයි කිව්වා ගියා හැබැයි ඊට පස්සේ අවුරුදු එකහමාර මට කාලෙ මතක නැහැ ටික කාලෙකින් මායි රවින් අයියා දෙන්නම බහරෙන් ගියා එතකොට රවින් අයියා මිනිස්සු වඩාගෙන තමයි එක්කන් යන එච්චරට පීක් මට කිව්වා විස්තරේ රවින් නැගේ ඒක තමයි වෙලාව මිනිසුන්ගේ වෙලාව මං කියන්නේ මේ පීක් එක කියන එක ඒ වෙලාවේ දැන් මං මගේ ෆයිනල් එකට ඇවිල්ලා මම ඊට පහුවෙන්ද වෙද්දි මුළු ලංකාවම දන්න ඒ වගේ ලෙවල් එකේ අපි ඊට කලින් දවසේ රෑ රවින් නැත් එක්ක කවුරුත් කල එහෙම රවින් නැත් සාමාන්‍ය ඩ්‍රීම් ස්ටාපු ළමෙක් විතරක් එයා ඇවිල්ලා එයාගේ ඇක් එක කරලා ගියා මං හිතන්නේ ඒක තමයි දෙන්න තියෙන උත්තරේ ඒක එක්කෙනාගේ වෙලාව එක එක්කෙනාට ඩිපෙන්ඩ් සහ රවිවත්
මේ මේගලු රියලිටි වලින් ආපු කට්ටියක් කියලා බලන්න නැතුව තවත් ගායකයෝ කියන්නේ ඉස්සක් කියන තැනදි බැලුවා මේ මයින්ඩ් එකක් තියෙනවා මේ රීලඩ කියන්නේ ආවේ මෙයා හැමදාම පේන්න ඕනේ හැමදාම පේන්න ඕනේ හැමදාම පීකේ ඉන්න ඕනේ හැමදාම සින්දු කරන මේ මොකද්ද SMS වලින් ආයක නිසා වැඩිය සින් කරන්න බැරුව ඇති කියන ඕනේ හැබැයි මේ මෙහෙම දෙයක්ත් කියන්න ඕනේ අපි අපිට අපේ මේ පැත්ත නොපෙනෙනවා වෙන්න පුළුවන් හැබැයි අපි හිතිය තනින් හොඳ තැනකට ඇවිල්ලා හොඳ ගයක් අගේ හොඳට හදාගෙන වාහන අරන් අපි හොඳින් ඉන්නවා. ඔව්. අපි ඇත්තටම හොඳින් ඉන්නවා මචං. ඒගොල්ලෝ මිනිස්සු උදව් කරපු එකෙන් අපි මාර ගේමක් ලයිෆ් එකට ගහගෙන ලෝකෙ වටේ ගියා මට ඌ තැන් ගොඩක ගිහිල්ලා අපි හොඳට කාලා බීලා ඇඳලා ඉන්න මොකද මම්මලම් පෞද්ගලික මෙලෝ දෙයක් නැතුව හිටපු කෙනෙක්. ඒවත් එක්ක ඇත්තටම අපිට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. අපි හැමදාම මේක ගැන හිතනවා. අපිට මේ හැමදේම හම්බෙලා තියෙන්නේ මිනිස්සු නිසා කියලා අපි දන්නවා. SMS කරපු කට්ටිය අපිට ආදරය කරපු කට්ටිය කියන්න තියෙන්නේ මේ කවදා හරි ආයෙ සින්දුවක් පත් වුණොත් මේක බලන් රිවර්ස් කරලා කොයි වෙලාවක හරි ආයෙ පත් වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. කියන්නේ අපි වැඩ නොකර නෙමෙයි. හොඳටම වැඩ කරනවා. මම නම් ටික කාලයක් මියුසික් කරන කෙනාත්තල මංගේ මම පොඩ හම්බ කරනවා කියන එක ව්‍යාපාර කරන්න පුළුවන් නේ අපිට. ඒ වගේ පැත්තකට ගියා ආයෙ දවසක පත් වෙයි. සහ දැන් මේ සින්දුවක් අහනවා මිනිස් මං හිතන්නේ ඒක තමයි උඹත් එහෙම උත්තරයක්. කාලයක් මුකුත්ම නොකර හිටියා කියලා හැම මගෙන් අහනවා සමහරවිට කෝ එයාට පස්සේ ආපු කට්ටිය නැහැ කියලා. එම්ජගෙන් අහනවා ති කෝ එයාට පස්සේ ආපු කට්ටිය නැහැ කියලා. අපි නැතුව නෙමෙයි අපි කරන් යනවා. හැබැයි ආයෙ මිනිස්සුන්ගේ වාසනා ගුණය කියන එක මං හිතන්නේ බලපානවා ජනප්‍රිය වෙන්න. සමහරක් අය අහනවා මේ ටීවී එකේ පේනවා සිටින නෑ නේද කියලා. ඊට පස්සේ යාම ටිකක් විඳලා මේ ටිකේ තේ බැලුනේ නෑ මට කියලා. හරිද? ළඟදී සින්දුවක් කරාද කියලා අහනවා. මගේ ඇත්තම රෙකෝඩින් කරපු අර සින්දු 125ක් තියෙනවා. 125ම මම ෂෝ වල සින් ගන්න නෙලාගෙන මටයි සන්තන සුමේ විතරයි. ඒක මම අකමැතිකමනේ මේ මඩේ ගිල්ලනවා මගෙන්. මේ අලු සින්දුවක් එහෙම දැම්මද? දැම්මේ නෑනේ ළඟද කියලා අහනවා. මම කව් දැම්ම මේ YouTube එකේ තියෙනවා. ඒ කියන්නේ අපිට YouTube නෑනේ මේ පුතේ. මේ එතකොට ඒක එහෙම ප්‍රශ්නේ උදා උත්තරේ. මම හිතන්නේ ඒක ගැන කතා කරා ගොඩ. හරි එහෙනම් දැන් යන්න තියෙන්නේ මම හිතන්නේ අපි පැහැදිලි කරා බොහොම. හැබැයි මේ එකම ප්‍රශ්නේ වගේ ළඟින් යන ප්‍රශ්න අහපු එකත් හොඳයි. හොඳට තේරුම් ගන්න. ඒක හොඳ වෙලාවක් හම්බුණා. මොකද අපිට ඒ කියන්නේ කවුරු හරි පාරේ හම්බුණාම ඔකට උත්තර දීදී මෙච්චර මෙහෙමයි 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 කියන බෑ. සමහරට අපි කියනවා වැරදි කියලා ඔයගොල්ලොන්ට හිතන්න පුළුවන්. එහෙම නෑ. දැන් කවුරු ප්‍රශ්නයක් මැසෙන්ජර් කරේ ආවොත් එහෙන් බලන්න මේ ලින්ක් එක ඇවිල්ලා. ලින්ක් එක යවනවා බලන්න කියලා පාරේ ආවත් මියුසික් පිකල් බලන්න අපි කියලා දෙන්නේ. අනික මම තනියමත් නෙමෙයි සුනීරත් ඉන්නවා සුනියට මාත් ඉන්නවා. දැන් හරි අපි දෙන්නේ කියලා දෙන්නේ. එතකොට පොඩ්ඩක් හරි දෙන්නේ මේක සාධාරණයි මේ මේ කියන්නේ. යන් දේන. යන් යන් දේන මේ. ඔක් කියලා යන්. මම දැන් බලන්නේ thank you music speaker දෙන්න කතා කරාට අපි දෙන්න සෑහෙන කාලෙක එක ප්‍රෝග්‍රෑම් එකක් කරේ ඌ සෑහෙන කාලෙකින් කියන අවුරුදු ඒකනේ කියන්නේ ඇයි ඔයගොල්ලෝ අතරට නොඑන්නේ කියලා ඉතින් සෑහෙන කාලෙකින් ඉඳි ප්‍රෝග්‍රෑම් මේක උත්තර දෙන්නේ TV ප්‍රෝග්‍රෑම් එකක දෙයක එහෙනම් අපි යනවා music speaker බලන්න බලන්න ජයවා සින්දුවක් කියලා අපි යනවා එහෙනම් thank you සරණයි ජයවා ඇස් පනා පිට බිඳුණු හිමික ලොවට රහසින් සරි සරි ඇස් පනා පිට බිඳුණු හිමික ලොවට රහසින් සරි සරි මය හිත පුරා ඉඳිනට වරම් නැති සොඳුරු සයනක නිදිවැරි මය නෙලාගෙනුමට නොහැකි වූවද අත් හරි මට නොවේ ප්‍රේමය බලාදුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය